මම කියනවා ඔයාලන්ට count function එක කොහොමද වැඩ කරන්නේ කියන එක. count function එක ලියන්න පුළුවන් difference methods පහක් තියෙනවා. ඒකේ බලමු අපි එක එක method එක කොහොමද යන්නේ කියන එක. count කියලා කියන්නේ data ප්‍රමාණය. අපි ගාව තියෙන data number of data අපි හොයාගන්නේ කොහොමද කියලා. මම මෙතන පොඩි පොඩ්ඩක් මම මෙතන ලියන්නම්. මම දැන් මට අවශ්‍යයි count කියන function එක ඉස්සෙල්ලාම count කියලා කියන්නේ මට අවශ්‍ය මේ salaries ගන්න කී දෙනෙක් ඉන්නවද මෙතන datas කොච්චරක් තියෙනවද කියලා බලන්න අවශ්‍ය නම් මට පුළුවන් මේ count function එක use කරගන්න. මම එතකොට උත්තරේ අවශ්‍ය තැන මෙතන තියලා equal mark එක දාලා අපි ලියනවා count 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 brackets area අපි data අවශ්‍ය ප්‍රමාණය highlight කළා brackets වැහුවා enter කරා. හරි මෙතන datas 10ක් තියෙනවා. ඒක තමයි count කියන එක. ඕනම ප්‍රමාණය ගන්න. දැන් මට ඕනනම් මුළු සම්පූර්ණ data ටික අවශ්‍ය නම් සමානයි count count අපි වරණක් brackets හරියා මම දැන් මම මෙහෙම කරලා ගත්තොත් එහෙම වරණ වැහුවා enter data 10යි බලන්න ඒත් ආවේ data 10යි දැන් මෙතන මේ count කියන function එක වැඩ කරන්නේ numerical data විතරයි ඉලක්කම් සහිත data විතරයි ගණන් ගන්න. දැන් උදාහරණයක් විදිහට මම මෙතන data එකක් මම මෙතන data එකකට නිකන් absent හරි මොකක් හරි එකක් දැම්මොත් එහෙම එතනට බලන්න දැන් එතකොට පෙන්වන්නේ 9යි. ඒ කියන්නේ මෙතනදී එන්නේ numerical data විතරයි අපි මෙතන ගණන් ගන්නේ. හරි. ඒ කියන්නේ count function එකේ වැඩ කරන්නේ numerical data විතරයි. නමුත් මට සියලුම data අවශ්‍ය වුණොත් එහෙම අපි පාවිච්චි කරන මේ count වෙනුවට count A එකක් දානවා මෙතනට. count A. ඒකදී අපිට එන්නේ all datas. බලන්න මෙතන 30ක් කියලා ආවා. පොද 30ක් කියලා ආවේ මම මෙතන highlight කළා වෙන මේ set එකම මේ ඔක්කොම. එතකොට 30ක් කියලා count A දැම්මාම. හරි. මම දැන් මේ ටික highlight කළොත් 10ක් කියලා එයි. හරි. දැන් මම මෙතන මේ මෙන්න මේ ටික මෙතනට highlight කළොත් මට 10ක් එයි. හරි. ඒ කියන්නේ numerical data සහ text data සියල්ලම අපිට ගන්න පුළුවන් count A කියන එකෙන්. count කියලා දැම්මොත් එන්නේ numerical data විතරයි. ඉලක්කම් සහිත data විතරයි. හරි. දැන් count A කියලා දාලා මම මෙතන මේ ටිකට මම මේ සියල්ලම highlight කළොත් මේ ටික highlight කළොත් මට ඒ 30ක් කියලා. මුත්තන data ඔක්කොම 30ක් තියෙනවා මෙතන 10යි මෙතන 10යි මෙතන 10යි. එහෙනම් count එකයි count එකේ වෙනස ඔයගොල්ලෝ දන්නු. මේ දැනගන්න පුළුවන් count කියලා කියන්නේ numerical data විතරයි count A කියලා කියන්නේ all datas. හරි number of datas ප්‍රමාණය අපිට ගන්න පුළුවන්. right. මම හිතන්නේ ඒක ගැටලුවක් නෑ ඔයගලන්ට. ඊට පස්සේ අපිට හම්බ වෙනවා count blank කියන එක. මේ count blank කියලා කියන්නේ his data මොනවද තියෙන්නේ කියන එක. his data. හරි සමහරයි count blank blank මන් දාලා මන් දැන් මම මෙහෙම කරලා highlight කළොත් මෙතන blank data එකක්වත් නැහැ නේ මට මෙතන 0 කියලා උත්තරේ හරි 0 කියලා මම මේ එක data එක erase කරන්නම් මන් එක data දැන් මෙතන 1 කියලා ආවා data දෙකක් erase කළොත් 2 කියලා ආවා එහෙනම් මේ blanks කොච්චරක් තියෙනවද කියලා data ගොඩේ තමයි අපි count blank කියන එක ගන්නෙ අනිත් එක තමයි count if කියන එක ඒ කියන්නේ දෙන criteria එක count දැන් මට computer කී දෙනෙක් ඉන්නවද ඒ වගේ දෙයක් ආවොත් අපි මෙතන සමහර පාවිච්චි කරන සමාන count count if if කියලා දාලා if අපි brackets දාලා මම මේ ටික highlight කරනවා මේ ටික highlight කරලා comma එකක් දාලා අපි දාන්න ඕනේ එක data එකක් computer computer හරි ඊට පස්සේ double quotation වල enter කළොත් මෙතන computers 3 දෙනෙක් ඉන්නවා මේ දෙන්න හරි computers 3ක් 1 2 3 ඒකයි මෙතන ආවේ computer ලියන්නේ අපි මෙතන සමානක් කට්ටේ සමාන කිරීම දානවා ඒක දැම්මත් වැඩ කරනවා නැත්නම් වැඩ කරනවා හරි ඒ ප්‍රශ්න නැහැ මෙතන අපි අවශ්‍ය data range එක දෙනවා අවශ්‍ය මොන වර්ගයේ data ද කියන එක තමයි count if කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙතන count if එක ඕනනම් අපිට පුළුවන් මේ greater මේ less වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන් හරි දැන් මට උදාහරණයක් විදිහට මට ඕනේ 50000ට වඩා නැහැ 75000ට වඩා දත්ත කීයක් තියෙනවද salaries කී දෙනෙක් ගන්නවද කියලා මට අවශ්‍ය නොත් එහෙම අපිට පුළුවන් මෙතන දාන්න සමාන account count if if මම මේක highlight කළා මම මේ ටික දුන්නා data ටික දුන්නා comma මම මෙතන criteria එක ලියන double quotation ඇතුළේ ලියන්න ඕනේ greater than or equals 75000 75000 වලට වඩා වැඩිපුර සමාන කී දෙනෙක් ඉන්නවද හරි data පහක් තියෙනවා 1 2 3 4 5 හරි එහෙනම් අපිට පුළුවන් මේ වගේ පාවිච්චි කරන්න ඒ වගේ greater or less වගේ mark එකක් දා ගන්නත් පුළුවන්. දැන් මට criteria දෙක තුනක් අපිට use කරන්න උනොත් අපි පාවිච්චි කරනවා count if කියන එක. දැන් මට computer department එක computer තනතුර මේ software engineer වෙන කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න අවශ්‍ය නොත් එimhe අපි පාවිච්චි කරනවා count
count count if s කියලා count if s එක උදාන නගට count if s එතන මම පළවෙනි ක්‍රයිටීරිය එක highlight කළා මේක ඊට පස්සේ කම එකක් දුන්නා ක්‍රයිටීරිය එක දුන්නා computer computer ඊට සබ් ඩබල් කරලා ගැහුවා අපවට ඊළඟ data එක දුන්නා මම මෙතනින් ඒක highlight කළා ඒකේ ක්‍රයිටීරිය එක දාන්න ඕනේ හරි බොහොම ලේසි software engineering engineering අපි මේක වැහුවා enter කළා හරි ඩබල් කරලා ගැහුවා හරි ඕ කවුරුත් නැහැ spelling සරදින්න ඇති බලමු software engineer කියලා තියෙන engineering නෙමෙයි spelling අපිට හරියට දාන්න ඕන මම මෙතන ලියලා තියෙන engineer කියලා එහෙනම් අපි දැම්මම දෙන්නේ කියනවා මේ මෙතන එක්කෙනායි computer engineer මෙතන ඉන්නවා මෙතන එක්කෙනා මෙයා ගත්තේ නැහැ මෙයා accountant හරි right එහෙනම් count if එක ගැන ඔයගලන්ට අදහසක් එන්න ඇති මේ functions තුන කොයි ආකාරයෙන්ද වැඩ කරන්නේ කියන එක right ඊළඟ දවසේ මම තවත් video එකකින් තවත් function එකක් ගැන විස්තර කරන්න බොහොම ස්තුතියි